අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ශරීරයට ගුණදායක කාඹරංග පළතුර ගැනයි. ලොකු කුඩා අපි කවුරුත් කැමති පළතුරු ආහාරයට ගන්න. ගොඩක් වෙලාවට එය එසේ සිදුවන්නේ පළතුරක් ඔබට පිසීමකින් තොරව ආහාරයට ලබා ගැනීමට හැකි නිසා වන්නට පුළුවන්. සමස්තයක් ලෙස බොහෝමයක් පළතුරු වල වැඩි වශයෙන්ම අඩංගු වන්නේ විටමින් සී නැමැති පෝෂක සංඝටකයයි. වීඩියෝ එකට යන්නට ප්‍රථමයෙන් ඔයාලා හැමෝටම මතක් කරනවා හෑන් ටීවී අපේ YouTube channel එක subscribe කරන්න. අතීතයේදී කාඹරංග පළතුරු ආසියානු මහද්වීපයට පමණක් සීමා වුණත් මේ වන විට ඇමරිකාව ඒ වගේම අප්‍රිකාව වැනි රටවල් වලද මේ වන විට බොහෝ සෙයින් මේ පළතුරු අපට දක්නට පුළුවන්. ඒ වගේම ගර්ම කලාපයේ තුලද මේ කාඹරංග ඉතාමත් හොඳින් ව්‍යාප්ත වෙනවා. දැන් අපි බලමු කාඹරංග ආහාරයට ගැනීම මගින් අපේ ශරීරයට ලැබෙන පෝෂක කොටස් මොනවද කියලා. විටමින් සී ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, ෆොස්ෆරස් හා සීනිද කාඹරංගවල අඩංගු වෙනවා. චීනයේ වැනි රටවල මේ කාඹරංග වාණිජ වශයෙන් වගා කරනු ලබන අතර මේ අපනයනය කරනු ලබන්නේ ටින් වල ඇසුරුම් කිරීම මගින්. මේ නිසා ඔවුන් විශාල විදේශ විනිමයක්ද ඒ මගින් උපයනු ලබනවා. කාඹරංග ගෙඩිය ලපටි අවස්ථාවේදී කොළ පැහැයට හුරු කහ පැහැයක් ගන්න අතර ඉදුණු පසු මේ තැඹිලි පැහැයට හුරු කහ පැහැයක් ගනු ලබනවා. කාඹරංග ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් අපට දැක ගන්න පුළුවන්. ඒ ඇඹුල් කාඹරංග සහ පැණි කාඹරංග ලෙස. කාඹරංග ආහාරයට ගැනීම නිසා අපේ ශරීරයට ගුණදායක වගේම අපේ ශරීරයට මාරාන්තික තත්වයන්ද ඇති කිරීමට අවස්ථාවක් නැතුවම නොවේ. අපි දැන් බලමු කාමරංග ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලා. කාමරංග ආහාරයට ගැනීමෙන් ශරීරයට ශක්තිය වගේම ශරීරයට නැවුම් බවක් ලබා ගන්නටත් පුළුවන්. ඔබට මේ උදෑසනට බීමක් ලෙස සකසා පානය කිරීමට හැකියාවක් තිබේ නම් දවසට නැවුම් ජීවියක් ලබා ගැනීමටද ඔබට පුළුවන්. ඔබ කුමන හෝ දරුණු රෝගයකට ගොදුරු වී සුවය ලැබමින් සිටින අයෙක්ද ඔබට එසේ නම් වෛද්‍ය උපදෙස්වලට අනුකූලව කාමරංග ඔබේ ආහාරයට එකතු කර ගැනීමට හැකිනම් ඔබට හැකියාවක් තිබෙනවා ඒ තුලින් නව ජීවියක් වගේම කෙට්ටු වූ ඔබේ ශරීරය නැවතත් වර්ධනය කර ගන්නට. ඒ වගේම ඔබගේ ශරීරයට ශක්තිය ලබා දීමටත් කාමරංග වලට හැකියාවක් තිබෙනවා. ඔබට කොන් දෙකක් උමද? අස්ති වේදනාවක්ද? ස්නායු රෝගයකින් දුක් විඳිනවද? හෙළ වෙදකමට අනුව නම් සතියට වරක් ඔබට කාමරංග බීමක් ලෙස සකසා එයට මීපැණි තේ හැන්දක් එකතු කර පානය කළ හැකිනම් මේ රෝගාබාධ සෑදීමේ අවදානම ඔබට අඩු කර ගන්නටත් පුළුවන්. ඔබ යම්කිසි රෝගයකට දීර්ඝකාලීනව ඖෂධ ලබා ගන්න අයෙක් නම් ඔබ වෛද්‍ය උපදෙස්වලට අනුකූලව මේ සිදු කරන්නට ඕනේ. හෙම්බිරිස්සාව, උණ, හිස රදය වැනි රෝග සෑදී සිටින රෝගීන් සඳහාද කාඹරංග ආහාරයට ගැනීම ඉතාමත්ම ගුණදායකයි. ඔබට සෙම් ප්‍රතික්ෂාව සෑදී ඇතනම් කාඹරංග ආහාරයට ගැනීම මගින් ඔබේ ශරීරයෙන් සෙම හොඳින් පිටවීම නිසා ඔබට සැහැල්ලු බවක් අත්විඳින්නට පුළුවන්. ශරීරයට සුවය වගේම මානසික සුවය සඳහාද කාඹරංග ආහාරයට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාඹරංග ආහාරයට ගැනීම මගින් දෙවැඩියා රෝගීන්ට වගේම කොලෙස්ටරෝල් රෝගීන්ට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලයි. ඔයා මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ පහතින් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. අපි ඒ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු. ගම්මිරිස්, වියලි ඉඟුරු, කුරුඳු, එනසාල්, හලිස් පත්‍ර, තවත් දේශීය හෙළ පොසු ගණනාවක ඖෂධීය ගුණ රැගත් ජීවායු. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවාලමින් ලෙඩකට ඔරොත්තු දීමේ හැකියාව ඇතුළතින්ම ඇති කරලයි. දුරකථන 0.7 416 77 77.